බණ්ඩාරවෙල සිහිලැල් පුරවරය අලංකාර කිරීම සඳහා සිසුන් පිරිසක් එක්ව ප්‍රධාන බස් නැවතුම්පොළ සිතුවම් කිරීම ආරම්භ කළා. මෙම සත්කාර්ය අතරතුර ආහාර ගැනීම සඳහා සිසුන් මෙම ස්ථානයෙන් පිටව යන තෙක් බලා සිටි පිරිසක් සිතුවම් කිහිපයක් මකා දමා තිබෙනවා. එමෙන්ම අදාළ සිසුන් කණ්ඩායමේ සිටි එක් අයෙකු බස් ප්‍රතේකට රැගෙන ගොස් පහර දී තිබෙනවා. අපි ඔක්කොම වැඩ කර කර හිටියේ හැන්දාවේ අර මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලි තනි වෙනකන් ඉඳලා කට්ටිය 20ක් විතර ඇවිල්ලා ඊළවිල්ලා අපේ මල්ලිට ගහලා තිබ්බා. බස් එක ඇතුළට දාගෙන තමයි ගහලා තිබ්බේ මුහුණට යකඩ බටවලින් එහෙම. ඊපස්සේ අපි ඒ කට්ටිය වල්ලලා පොලිසියට දුන්නා. නගර සභාවේ නවසරාරන්ත මේක කරන්නේ. අපි මේ කරන්නේ අපේ හිතේ සතුටට. පහර කෑමට ලක් වූ එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා. මේ කණ්ඩායමක් කියලා අපිට පහර දුන්නා. මේක විතරව 20 දිනක් විතර ආවා. කෙසේ වුවද තමන්ට පහර දුන් කිහිප දිනෙකු අල්ලා බණ්ඩාරවෙල පොලිසියට පහර දීමට මෙම සිසුන් සමත් වුණා. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සිසුන්ට නිදහසේ මෙම නිර්මාණ කාර්ය සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය උදා කර දුන්නා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රට ලස්සන කරන මෙවැනි පිරිස් සමග ITN ප්‍රවෘත්ති අංශය නිරන්තරයෙන්ම අත්වැල් බැඳගෙන සිටිනවා. බණ්ඩාරවෙල සිසුන්ට මෙසේ ප්‍රහාර එල්ල කළ බීමත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද අප අවධානයෙන්